අද අපි ඉගෙන ගන්න දින දර්ශන ගැටළු පාඩමේ 3 වන අදියරයි. ඉදිරි වීඩියෝ පාඩම් එසෙනින් අරබා ඉගෙන ගැනීම සඳහා වීඩියෝවට පහලින් ඇති subscribe button එක click කරන්න. ඉන්පසු ඒ ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එකම වර්ෂයේ දින දෙකක් හෝ කිහිපයක් සම්බන්ධව ඇති ගැටළු විසඳන ආකාරය දින දර්ශන part 1 පාඩමෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම විවිධ වර්ෂවල දින දෙකක් හෝ කිහිපයක් සම්බන්ධව ඇති ගැටළු විසඳන ආකාරය දින දර්ශන part 2 පාඩමෙන් සාකච්ඡා කළා. අපි අද පාඩමෙන් ඒ කියන්නේ දින දර්ශන ගැටළු part 3 පාඩමෙන් සාකච්ඡා කරන්නේ කිසියම් වර්ෂයක දිනයක් සම්බන්ධව ඇති ගැටළු විසඳන ආකාරයයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කිසිම දත්තයක් දෙන්නේ නැහැ. යම් වර්ෂයක දිනයක් දීලා ඒ යෙදෙන්නේ සතිය කිනම් දිනයකටද කියලා තමයි අපිට සොයා ගන්න තියෙන්නේ. අද පාඩමට යන්න කලින් මට දින දර්ශන part 2 පාඩමෙන් ඔයාලට කියලා දෙන්න බැරි වුණ පොඩි දෙයක් තියෙනවා. මම ඉස්සෙල්ලම ඒක කියලා දීලා ඉන්නම්. මොකද ඒත් අද කියලා දෙන පාඩමට ඉතා වැදගත් වෙන නිසා. අපි මුලින්ම උදාහරණයක් බලමු. මතක තියාගන්න අපි තාම දින දර්ශන part 3 පාඩම පටන් ගත්තේ නැහැ. මම දින දර්ශන ගැටළු part 2 පාඩමේ තිබුණ විදිහ විවිධ වර්ෂවල දින සම්බන්ධ වෙන උදාහරණයක් තමයි මෙතෙන්දි තෝරගන්නේ. මෙන්න මේක තමයි උදාහරණය. 2006 මාර්තු 15 බදාදා නම් 2007 මාර්තු 15 කවදද කියලා තමයි අපිට සොයා ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ගැටළු විසඳන ආකාරය අපි දින දර්ශන ගැටළු part 2 පාඩමේ සාකච්ඡා කළා. ඒ නිසා ඔයාලා දැනටමත් දන්නවා මේක හදන විදිහ. මම කෙටියෙන් මතක් කරන්නම්. 2006 2007 වර්ෂ තමයි මේ ගැටළුවේ අඩංගු වෙලා තියෙන්නේ. ඒ නිසා 2006 සිට 2007 දක්වා වර්ෂ ඇතුළත් වර්ෂ වගුව පිළියෙල කරගනිමු. ඉන්පසු මේ වගුවේ තියෙන සාමාන්‍ය අවුරුදු වලට 1 සහ අධික අවුරුදු වලට 2 ඇතුළත් කරගනිමු. මේ අගයන් ඇතුළත් කළ යුත්තේ වර්ෂයට ඉහළින්ද පහළින්ද. ඉතින් ඔබට පේනවා අපි දවස කවදද කියලා දන්න දිනය ජනවාරි හෝ පෙබරවාරි මාසවලට අයත් වෙන්නේ නැහැ. ඒ වගේම එම දිනය භාවිතා කරලා අපි මීළඟට සෙවිය යුතු දිනය ජනවාරි හෝ පෙබරවාරි මාසවලට අයත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හදාගන්න වර්ෂ වගුව තමයි හදාගන්න ඕනේ. වර්ෂ වගුවේ විශේෂ අවස්ථාව නෙමෙයි. ඉතින් ඔයාලා දන්නවා වර්ෂ වගුවේ අගයන් යොදන්නේ එක් එක් වර්ෂයට ඉහළින්. අපි දැන් අගයන් ටික දාගනිමු. 2000 අධික අවුරුද්දක්. ඒ නිසා අදාළ අගය 2. 2001 අධික අවුරුද්දක් නොවේ. ඒ නිසා අදාළ අගය 1. 2002 අධික අවුරුද්දක් නොවේ. ඒ නිසා අදාළ අගය 1. 2003 අධික අවුරුද්දක් නොවේ. ඒ නිසා අදාළ අගය 1. 2004 අධික අවුරුද්දක්. ඒ නිසා අදාළ අගය 2. 2005 අධික අවුරුද්දක් නොවේ. ඒ නිසා අදාළ අගය 1. 2006 අධික අවුරුද්දක් නොවේ. ඒ නිසා අදාළ අගය 1. 2007 අධික අවුරුද්දක් නොවේ. ඒ නිසා අදාළ අගය 1. ඊට පස්සේ 2006 සිට 2007 දක්වා මෙසේ ගමන් කරමු. මෙසේ ගමන් කිරීමේදී 1 1 1 2 1 1 1 යන අගයන් ලැබේ. මෙම අගයන් ටික එකතු කරාම ඔයාලට 8ක් ලැබෙනවා. ඉතින් මෙතනින් පස්සේ ගැටළුවේ ඉතිරි ටික විසඳලා පිළිතුරු ලබා ගන්නත් ඔයාලා දන්නවා. දින දර්ශන ගැටළු part 2 පාඩමෙන් අපි මේ විදිහ ගැටළු කීපයක්ම විසඳුවා. ඇත්තටම මට මෙතෙන්දී කියන්න ඕනි උනේ මේක නෙමෙයි. මේ ගැටළුවට අනුව නම් 2000 සහ 2007 වර්ෂ දෙකනේ අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් 2000 සහ 2007 කියන්නේ තරමක් කෙට්ටුවෙන් පිහිටන වර්ෂ දෙකක් නිසා 2000 සහ 2007 අතර තියෙන වර්ෂ කීපයක් විතරයි. දැන් අපිට මේ විදිහට වර්ෂ කීපයක් විතරක් ඇතුළත් කරලා වගුව හදාගන්න ලේසි. නමුත් අපි හිතමු ගැටළුවේ අහලා තියෙන වර්ෂ 10ක් හෝ 15ක් තරම් ඈත වර්ෂයක දිනයක් සැවීමට නම්, එහෙමත් නැත්නම් වර්ෂ 50ක් විතර ඈත වර්ෂයක දිනයක් සැවීමට නම් අපිට එපමණ වර්ෂ ගොඩක් ඇතුළත් කරලා වගුව නිර්මාණය කර ගැනීමට තරමක් කාලය ගත වෙනවා. ඇත්තටම පුළුවන් බැරි නෑ, නමුත් කාලය තරමක් ගත වෙනවා. ඉතින් ඒ විදිහට වර්ෂ ගාණක් ඈත වර්ෂයක දිනයක් සැවිය යුතු අවස්ථාවක සම්පූර්ණ වර්ෂ වගුවම පිළියෙල කර ගැනීමට කාලය ගත වෙන නිසා අපි කොහොමද සම්පූර්ණ වර්ෂ වගුවම පිළියෙල කරගන්නේ නැතිව කෙටි කාලයකින් වගුව පිළියෙල කරලා අදාළ අගය ලබා ගන්නේ? අපි මේ ගැටලුවට අනුව නම් සම්පූර්ණ වර්ෂ වගුවම පිළියෙල කරගෙන මේ 8 කියන අගය සොයාගත්තා. දැන් මම කියලා දෙනවා සම්පූර්ණ වර්ෂ වගුවම පිළියෙල කරගන්නේ නැතිව මේ අගය ලබා ගන්නේ කොහොමද කියලා. අපි මේ උදාහරණයම සලකමු. 2006 මාර්තු 15 බදාදා නම් 2007 මාර්තු 15 තමයි සොයාගන්න තියෙන්නේ. දැන් අපි 2006 සිට 2007 දක්වා වර්ෂ වගුව පිළියෙල කරගනිමු.
සම්පූර්ණ වගුවම පෙළෙල කරගන්න කාලය ගත වෙන නිසා ආරම්භක වර්ෂය සහ අවසාන වර්ෂය ඒ කියන්නේ 2000 සහ 2007 වර්ෂ දෙක විතර මේ විදිහට ලකුණු කරගනිමු. මේ වර්ෂ දෙක අතර තමයි ඉතිරි වර්ෂ ටික පිටින්නේ. අපි දවස කවදද කියලා දන්න දිනේ ජනවාරි හෝ පෙබරවාරි මාසවලට අයත් වෙන්නේ නැහැ. ඒ වගේම එම දිනේ භාවිතා කරලා අපි මීළඟට සැවිය යුතු දින ජනවාරි හෝ පෙබරවාරි මාසවලට අයත් වෙන්නේ නැති නිසා අපි සාමාන්‍යයෙන් පිළියෙල කරගන්න වර්ෂ වගුව තමයි පිළියෙල කරගන්න ඕනේ. වර්ෂ වගුව විශේෂ අවස්ථාවක් නෙමෙයි. ඉතින් අපි දානවා වර්ෂ වගුවේ එක් එක් වර්ෂයට අදාළ අගයන් ලකුණු කරගන්නේ වර්ෂයට ඉහළින්. ඒ කියන්නේ මෙන්න මේ ස්ථානවල. දැන් අපි වගුවේ 2000 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වා මෙසේ ගමන් කරමු. මෙන්න මේ විදිහට. ඔන්න මුලින්ම මම කිසියම් වර්ෂ දෙකක් අතර තියෙන මුළු වර්ෂ ගණන සොයන ආකාරය කියලා දෙන්නම්. අවසාන වර්ෂයෙන් ආරම්භක වර්ෂය අඩු කරලා ලැබෙන අගයට එකක් එකතු කරාම මුළු වර්ෂ ගණන ලැබෙනවා. දැන් අපි මේ උදාහරණයට අනුව 2000 සිට 2007 දක්වා තියෙන මුළු වර්ෂ ගණන සොයාගනිමු. 2007ෙන් 2000 අඩු කරලා ලැබෙන අගයට එකක් එකතු කරාම මුළු වර්ෂ ගණන 8ක් ලෙස අපිට ලැබෙනවා. ඉතින් ඔයාලට එකපාරටම බැලූ බැල්මට හිතේ 2000 සිට 2007 දක්වා වර්ෂ 7ක් තියෙනවා වගේ. නමුත් ඔන්න 2000 සිට 2007 දක්වා වර්ෂ ගණන ගණන් කරලා බලන්න වර්ෂ 8ක් ලැබෙනවා. 2000 සහ 2007 වර්ෂත් ඇතුළුව. හරි, මීළඟට මම කිසියම් වර්ෂ දෙකක් අතර අධික අවුරුදු කීයක් තියෙනවද කියලා සොයාගන්නේ කොහොමද කියලා දෙන්නම්. ඒකත් හරිම ලේසි. ඔයාලා දන්නවා කිසියම් වර්ෂයක් හතරෙන් බෙදුවම ඉතිරි නැතිව බෙදෙනවා නම් ඒ අධික අවුරුද්දක්. ඒ නිසා යම් වර්ෂ දෙකක් අතර තියෙන හතරෙන් බෙදෙන අවුරුදු ගණන එහෙමත් නැත්නම් අධික අවුරුදු ගණන සොයාගන්නේ අවසාන වර්ෂයෙන් ආරම්භක වර්ෂය අඩු කරලා ලැබෙන අගය හතරෙන් බෙදලා ඉන්පසු ඒ ලැබෙන අගයට එකක් එකතු කරාම එම වර්ෂ දෙක අතර තියෙන අධික අවුරුදු ගණන ලැබෙනවා. ඒ කියන්නේ මුළු වර්ෂ ගණන සෙව්ව සමීකරණයම තමයි පොඩි වෙනසකට තියෙන්නේ අවසාන වර්ෂයෙන් ආරම්භක වර්ෂය අඩු කරාට පස්සේ එම අගය හතරෙන් බෙදෙන එක විතරයි. මොකද අධික අවුරුද්දක් කියන්නේ හතරෙන් බෙදෙන අවුරුද්දක් නිසා. බලන්න මතක තියාගන්න හරිම ලේසියි. දැන් අපි 2000 සහ 2007 වර්ෂ අතර තියෙන අධික අවුරුදු ගණන හොයාගනිමු. 2007 අඩු කිරීම 2000 බෙදීම 4 එකතු කිරීම 1 2.75ක් ලෙස පිළිතුරු ලැබෙනවා. මතක තියාගන්න මේ වගේ දශම සංඛ්‍යාවක් ලැබුණොත් අපි දශම කොටස නොසලකා හැරලා පූර්ණ සංඛ්‍යාව විතරයි ගන්නෙ. ඒ නිසා අපිට අධික අවුරුදු 2ක් තියෙනවා කියලා පිළිතුරු ලැබුණා. කිසියම් වර්ෂ දෙකක් අතර තියෙන අධික අවුරුදු හැරුණම ඉතිරි වර්ෂ සියල්ලම සාමාන්‍ය අවුරුදුනේ. ඒ නිසා මුළු වර්ෂ ගණනෙන් අධික අවුරුදු ගණන අඩු කරාම අපිට එම වර්ෂ දෙක අතර තියෙන සාමාන්‍ය අවුරුදු ගණන ලැබෙනවා. ඒ නිසා 2000 සහ 2007 වර්ෂ අතර තියෙන සාමාන්‍ය අවුරුදු ගණන සෙවීමට 8න් 2ක් අඩු කරමු. සාමාන්‍ය අවුරුදු 6ක් ලෙස පිළිතුරු ලැබුණා. දැන් අපිට ලැබෙලා තියෙනවා වර්ෂ 2000 සිට 2007 දක්වා අධික අවුරුදු 2ක් සහ සාමාන්‍ය අවුරුදු 6ක් තියෙනවා කියලා. නමුත් අපේ ගණනය කිරීම සඳහා මේ අධික අවුරුදු 2ම සහ සාමාන්‍ය අවුරුදු 6ම අවශ්‍ය වෙනවද? හොඳින් බලන්න වර්ෂ 2000 සිට 2007 දක්වා ගමන් කිරීමේදී වගුවේ තිබිය යුතු අගයන් ටික සැලකුවම මෙන්න මේ 2000 වර්ෂයට අදාළ අගය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙම ගණනය කිරීම සඳහා 2000 වසර අවශ්‍ය වෙන්නේ නැහැ. 2000 කියන්නේ අධික අවුරුද්දක්නේ. එසේනම් අපිට ලැබුණු අධික අවුරුදු ගණනින් 2000 වර්ෂය ඉවත් කළ යුතුයි. අපිට අධික අවුරුදු 2ක් ලැබිලා තියෙනවා. එවිට ගණනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ අධික අවුරුදු 2න් 1ක් අඩු කරාම අධික අවුරුදු 1යි. 2000 වර්ෂය හැරුණම ඉතිරි වර්ෂ සියල්ලම සාමාන්‍ය අවුරුදු. ඉතින් අපිට සාමාන්‍ය අවුරුදු 6ක් ලැබුණා. ඒ නිසා ගණනය සඳහා අවශ්‍ය වෙන සාමාන්‍ය අවුරුදු ගණන 6යි. අපිට ගණනය සඳහා අවශ්‍ය අධික අවුරුදු ගණන 1යි. අපි දන්නවා අධික අවුරුද්දක් සඳහා යෙදිය යුතු අගය 2. එසේනම් අධික අවුරුදු සඳහා වෙන මුළු අගය 1 වැඩි කිරීම 2 සමානයි 2යි. අපිට ගණනය සඳහා අවශ්‍ය සාමාන්‍ය අවුරුදු ගණන 6යි. අපි දන්නවා සාමාන්‍ය අවුරුද්දක් සඳහා යෙදිය යුතු අගය 1. එසේනම් සාමාන්‍ය අවුරුදු සඳහා වෙන මුළු අගය 6 වැඩි කිරීම 1 සමානයි 6යි. මේ අගයන් එකතු කරාම පිළිතුර 8ක් ලෙස ලැබුණා. ඔන්න ඔය අගය තමයි 2000 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වා අපිට ගණනය සඳහා අවශ්‍ය වෙන අගය.
ඔන්න සම්පූර්ණ වගුවම පිළියෙල කරගන්නේ නැතිව මේ මාගේ හොයාගන්න විදිය මම ඔයාලට කියලා දුන්නා. ඔන්න දැන් ඔයාලා දන්නවා සම්පූර්ණ වගුවම පිළියෙල කරගන්නේ නැතිව මේ යගේ හොයාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු අපි කලින් සම්පූර්ණ වගුවම පිළියෙල කරලා ලබාගත් අගයයි මේ අගයයි සමානයිද කියලා. මේ තියෙන්නේ අපි කලින් පිළියෙල කරගත් වගුව. ඉතින් ඔයාලට පේනවා මේකේ දෙක ලෙස යෙදූ අගයන් එකයි තියෙන්නේ. දෙක යොදන්නේ අධික අවුරුදු වලටනේ. ඒ කියන්නේ අධික අවුරුදු එකක් තියෙනවා. කෙටි ක්‍රමය භාවිතා කළ වගුවෙත් අධික අවුරුදු එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම පිළියෙල කරගත් වගුවේ එකේව 6ක් තියෙනවා. එක යොදන්නේ සාමාන්‍ය අවුරුදු වලටනේ. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 6ක් තියෙනවා. කෙටි ක්‍රමය භාවිතා කළ වගුවෙත් සාමාන්‍ය අවුරුදු 6ක් තියෙනවා. සම්පූර්ණයෙන් පිළියෙල කරගත් වගුවේ මුළු අගය 8ක් ලෙස ලැබුණා. කෙටි ක්‍රමය භාවිතා කළ වගුවෙත් මුළු අගය 8ක් ලෙස ලැබුණා. ඒ කියන්නේ අපේ කෙටි ක්‍රමය නිවැරදි නේද? මේ ගැටරුවට අනුව නම් ඔයාලට සම්පූර්ණ වගුවම උනත් පිළියෙල කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. නමුත් වර්ෂ 10කටත් වඩා වැඩියෙන් තියෙන ගැටලු සඳහා නම් සම්පූර්ණ වගුව පිළියෙල කරගන්න තරමක් වෙලා ගත වෙන නිසා මේ කෙටි ක්‍රමය ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මෙතනින් පසු ගැටලුව විසඳන ආකාරය ඔයාලා දන්නවා. මතකයිනේ දින සති බවට පරිවර්තනය කිරීමෙන් ගැටලු විසඳීමට යන කාලය බොහෝසේ අඩු කරගන්න පුළුවන්. ඒ නිසා 8 සතිවලට පරිවර්තනය කරමු. මේ සඳහා 8 හතෙන් බෙදමු. එවිට ඔබට ලැබෙනවා සති 1යි දින 1ක්. එසේනම් බාධා දාසයට සති 1යි දින 1ක් එකතු කරමු. බාධා දාසයට සති 1ක් එකතු කළ විට නැවත එන්නේ බාධා දා. බාධා දාසයට දින 1ක් එකතු කළ විට ලැබෙන්නේ බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ 2007 මාර්තු 15 කියන්නේ බ්‍රහස්පතින්දා. ඔන්න දැන් තමයි අද පාඩම හරියටම පටන් ගන්නෙ. කිසියම් වර්ෂයක දිනයක් සම්බන්ධව ඇති ගැටලු. මේ දීලා තියෙන උදාහරණේ බලන්න. 2020 මැයි 15 කවදාද? ඒ කියන්නේ ඔයාලා 2020 කැලෙන්ඩරේ බැලුවොත් ඇත්තටම මැයි 15 යෙදිලා තියෙන්නේ කවදද කියලා තමයි පිළිතුරු ලෙස ලැබෙන්න ඕනේ. ඔයාලට පේනවා දත්තයක් ලෙස දිනයක් දීලා නැහැ. එහෙම දත්තයක් ලෙස දිනයක් දීලා තිබුණා නම් ඔයාලට දින දර්ශන ගැටලු පාට් 2 පාඩමේ ගැටලු විසඳු ආකාරයටම මේ ගැටලුවත් විසඳන්න තිබුණා. ඔන්න එහෙනම් මම ඔයාලට දත්තයක් දෙනවා. 2000 වර්ෂය කියන්නේ අපි හැමෝටම මතක තියෙන වර්ෂයක්නේ. ඒ නිසා මම දෙන දත්තය තමයි 2000 ජනවාරි 1 කියන්නේ සෙනසුරාදා. ඔයාලා 2000 වර්ෂයේ කැලෙන්ඩරේ බැලුවොත් ඔබට පෙනේවි ඇත්තටම 2000 වර්ෂයේ ජනවාරි 1 කියන්නේ සෙනසුරාදා කියලා. ඔයාලා මේ දිනය මතක තියාගන්න ඕනේ. ඔන්න දැන් නම් අපි දින දර්ශන ගැටලු පාට් 2 පාඩමේ ඉගෙන ගත්ත විදිහටම මේ ගැටලුවත් විසඳන්න පුළුවන්. වර්ෂ වගුවේ වර්ෂ ගොඩක් එනවා නම් ඒ අවස්ථාවවලදී සම්පූර්ණ වගුවම පිළියෙල කරගන්නේ නැතිව විසඳ ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් අද මම කියලා දුන්නා. දැන් ඉතින් ලේසියෙන්ම මේ ගැටලුව විසඳන්න ඔයාලට පුළුවන්. මම දත්තය ලෙස මේ දිනේ දුන්නේ 2000 වර්ෂය කියන්නේ හැමෝටම මතක තියාගන්න ලේසි වර්ෂයක් නිසා. ඔයාලට කැමති නම් ඔයාලගේ උපන්දිනය දවස හෝ වෙන ඔයාලට මතක තියාගන්න ලේසි විශේෂ දවසක් තියෙනවා නම් එම වර්ෂයේ කැලෙන්ඩරේ අන්තර්ජාලයෙන් හෝ වෙන ඔබට පහසු විදිහකට බලලා එම දිනේ යෙදෙන්නේ කවදදද කියලා මතක තියාගන්න. ඉන්පසු මෙවැනි ගැටලුවකදී දත්තය ලෙස එය භාවිතා කරන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. ඔයාලට ගැටලුවක දත්තයක් ලෙස දිනයක් දීලා තියෙනවා නම් එවැනි අවස්ථාවලදී ඔබ ගැටලුව විසඳිය යුත්තේ එම දීලා තියෙන දත්තය භාවිතා කරලා මිසක් මෙම මතක තියාගන්න දිනය භාවිතා කරලා නෙමෙයි. හරි. දැන් අපි පළවෙනි ගැටලුව මොකද්ද කියලා බලමු. මුලින්ම සරල ගැටලුවකින් පටන් ගනිමු. 1998 වර්ෂයේ මාර්තු 4 කවදාද? ඔන්න දත්තයක් ලෙස දිනයක් දීලා නැති වෙලාවට අපි මතක තියාගෙන ඉන්න දිනය දත්තයක් ලෙස භාවිතා කරමු. අපේ දත්තය තමයි 2000 ජනවාරි 1 සෙනසුරාදා. දැන් ඉතින් සුපුරුදු විදිහට ගැටලුව විසඳන්නයි තියෙන්නේ. ඔයාලා දන්නවා 2000 ජනවාරි 1 දන්නවා නම් 1998 ජනවාරි 1 කවදද කියලා සොයාගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා විවිධ වර්ෂවල දින දෙකක් තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි භාවිතා කරන්න ඕනේ වර්ෂ වගුව. එසේනම් දැන් අපි 2000 සිට 1998 දක්වා වර්ෂ ඇතුළත් වගුව පිළියෙල කරගනිමු. 1998 සහ 2000 කියන්නේ තරමක් කිට්ටුවෙන් පිහිටන වර්ෂ දෙකක් නිසා අපිට වර්ෂ වගුව පිළියෙල කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් අපි වගුවේ සාමාන්‍ය අවුරුදු වලට 1 සහ අධික අවුරුදු වලට 2 ඇතුළත් කරමු. මේ මාගයන් යෙදිය යුත්තේ වර්ෂයට ඉහළින්ද පහළින්ද?
ඔබට පේනවා මේ දිනය ජනවාරි මාසයට අයත් වෙනවා. එය භාවිතා කරලා මීළඟට සෙවිය යුතු දිනය ජනවාරි මාසයට අයත් වෙනවා. ඔබ දන්නවා ඔබ දන්න දිනය ජනවාරි හෝ පෙබරවාරි මාසවලට අයත් නම් සහ එම දිනය භාවිතා කරලා මීළඟට සෙවිය යුතු දිනය ජනවාරි හෝ පෙබරවාරි මාසවලට අයත් නම් ඒ වර්ෂ වගුවේ විශේෂ අවස්ථාව. ඔයාලා දන්නවා වර්ෂ වගුවේ විශේෂ අවස්ථාවේදී එක් එක් වර්ෂයට අදාළ අගයන් දමන්නේ වර්ෂයට පහලින්. එක්දහස් නමසේ අනුවට කියන්නේ අධික අවුරුද්දක් නෙමෙයි. ඒ නිසා අදාළගය එක. එක්දහස් නමසේ අනුනමය කියන්නේ අධික අවුරුද්දක් නෙමෙයි. ඒ නිසා අදාළගය එක. දෙදහ කියන්නේ එසේ ගමන් කිරීමේදී දෙදහ සහ එක්දහස් නමසේ අනුවට අතර එක එක යන අගයන් ලැබෙනවා. එම අගයන් සියල්ල එකතු කරන්න. එක එකතු කිරීම එක සමානයි දෙකයි. දැන් සෙනසුරාදා සිට දින දෙකක් අඩු කරමු. මෙසේ අඩු කරන්නේ 2000 සිට 1998 දක්වා වර්ෂ ආපස්සට ගමන් කරන නිසා. සිකුරාදා බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ 1998 ජනවාරි 1 බ්‍රහස්පතින්දා. දැන් 1998 ජනවාරි 1 දන්න නිසා 1998 මාර්තු 1 කවදද කියලා සොයාගනිමු. ඔබට පේනවා එකම වර්ෂයේ දින දෙකක් තමයි මෙතන අඩංගු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සඳහා අපිට මාස වගුව අවශ්‍ය වෙනවා. දැන් වගුවේ ජනවාරි සිට මාර්තු දක්වා ගමන් කරමු. මෙන්න මේ වගේ. එසේ ගමන් කිරීමේදී ජනවාරි සහ මාර්තු අතර 3.1 යන අගයන් ලැබෙනවා. 1998 කියන්නේ අධික අවුරුද්දක් නොවන නිසා පෙබරවාරි වලට තිබිය යුතු අගය 0. එම අගයන් සියල්ල එකතු කරන්න. 3 එකතු කිරීම 0 සමානයි 3යි. දැන් බ්‍රහස්පතින්දා සිට දින 3ක් එකතු කරමු. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඒ කියන්නේ 1998 මාර්තු 1 ඉරිදා. 1998 මාර්තු 1 දන්න නිසා එම වර්ෂයේම මාර්තු 4 සෙවීමට තවත් දින 3ක් එකතු කළ යුතුයි. එසේනම් ඉරිදා සිට තවත් දින 3ක් එකතු කරමු. සඳුදා, අඟහරුවාදා, බදාදා. එසේනම් අපිට පිළිතුරු ලෙස ලැබෙනවා 1998 මාර්තු 4 බදාදා. ලේසි නේද? දැන් අපි දෙවෙනි ගැටලුව මොකද්ද කියලා බලමු. 2025 වර්ෂයේ ජනවාරි 2 කවදාද? අපි බලමු මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මේ ගැටලුවේ දත්තයක් ලෙස දිනයක් දීලා නැහැ. ඒ වගේ වෙලාවට අපි මතක තියාගෙන ඉන්න දිනය දත්තයක් ලෙස භාවිත කරමු. අපේ දත්තය තමයි 2000 ජනවාරි 1 සෙනසුරාදා. දැන් සුපුරුදු විදිහට ගැටලුව විසඳමු. ඔයාලා දන්නවා 2000 ජනවාරි 1 සෙනසුරාදා නම් 2025 ජනවාරි 1 සොයාගන්නේ කොහොමද කියලා. එසේනම් මුලින්ම 2025 ජනවාරි 1 කවදද කියලා සොයාගනිමු. ඔයාලට පේනවා විවිධ වර්ෂවල දින දෙකක් තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි භාවිත කරන්න ඕනේ වර්ෂ වගුව. එසේනම් 2000 සිට 2025 දක්වා වර්ෂ ඇතුළත් වර්ෂ වගුව පිළියෙල කරගනිමු. 2000 වර්ෂයේ සිට 2025 දක්වා වර්ෂ ගොඩක් ඇතුළත් වෙන නිසා මම සම්පූර්ණ වගුවම පිළියෙල කරගන්නේ නැතිව ආරම්භක සහ අවසාන වර්ෂ දෙක, ඒ කියන්නේ 2000 සහ 2025 වර්ෂ දෙක විතර මේ විදිහට ලකුණු කරගන්නවා. මේ වර්ෂ දෙක අතර තමයි ඉතිරි වර්ෂ ටික පිහිටන්නේ. අපි දවස කවදද කියලා දන්න දිනය ජනවාරි මාසයට අයත් වෙනවා. ඒ වගේම එය භාවිතා කරලා අපි මීළඟට සෙවිය යුතු දිනයත් ජනවාරි මාසයට අයත් වෙනවා. ඉතින් ඔබ දන්නවා මේ දින දෙකම ජනවාරි හෝ පෙබරවාරි මාසවලට අයත් නම් ඒ වර්ෂ වගුවේ විශේෂ අවස්ථාව. ඉතින් ඔබ දන්නවා වර්ෂ වගුවේ විශේෂ අවස්ථාවේදී අදාළ අගයන් ලකුණු කරගන්නේ එක් එක් වර්ෂයට පහලින්. ඒ කියන්නේ මෙන්න මේ ස්ථානවල. දැන් අපි වගුවේ 2000 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ගමන් කරමු. මෙන්න මේ විදිහට. දැන් අපි 2000 සිට 2025 වර්ෂය දක්වා තියෙන මුළු වර්ෂ ගණන සොයාගනිමු. මතකයිනේ අවසාන වර්ෂයෙන් ආරම්භක වර්ෂය අඩු කරලා ලැබෙන අගයට එකක් එකතු කරාම මුළු වර්ෂ ගණන ලැබෙනවා. ඒ නිසා අපි 2000 සිට 2025 වර්ෂය දක්වා තියෙන මුළු වර්ෂ ගණන සෙවීමට 2025ෙන් 2000 අඩු කරලා ලැබෙන අගයට එකක් එකතු කරාම මුළු වර්ෂ 26ක් ලෙස පිළිතුර ලැබෙනවා. මීළඟට 2000 සිට 2025 වර්ෂය දක්වා තියෙන අධික අවුරුදු ගණන සොයමු.
මතකයිනේ හොයන විදිහ අවසාන වර්ෂයෙන් ආරම්භක වර්ෂය අඩු කරලා ලැබෙන අගය හතරෙන් බෙදමු. ඉන්පසු එම ලැබෙන අගයට එකක් එකතු කරමු. මේ අනුව 2000 සිට 2025 දක්වා තියෙන අධික අවුරුදු ගණන සමානයි 2025න් 2000 අඩු කරාම 25යි 25 හතරෙන් බෙදුවම 6යි දශම ගණනක් එනවා. දශම සංඛ්‍යාව නොසලකා හැරලා 6 විතරක් සලකමු. 6ට එකක් එකතු කරාම 7යි. ඒ කියන්නේ මේ වර්ෂ දෙක අතර අධික අවුරුදු 7ක් තියෙනවා. අධික අවුරුදු ටික හැරුණාම ඉතිරි වර්ෂ සියල්ලම සාමාන්‍ය අවුරුදුනේ. ඒ නිසා සාමාන්‍ය අවුරුදු ගණන සැවීමට මුළු වර්ෂ ගණනෙන් අධික අවුරුදු ගණන අඩු කරමු. 26න් 7ක් අඩු කරාම පිළිතුර 19ක් ලෙස ලැබුණා. ඒ කියන්නේ 2000 සිට 2025 දක්වා සාමාන්‍ය අවුරුදු 19ක් තියෙනවා. දැන් අපිට ලැබිලා තියෙනවා 2000 සිට 2025 දක්වා අධික අවුරුදු 7ක් සහ සාමාන්‍ය අවුරුදු 19ක් තියෙනවා කියලා. නමුත් අපේ ගණනය කිරීම සඳහා මේ අධික අවුරුදු 7ම සහ සාමාන්‍ය අවුරුදු 19ම අවශ්‍ය වෙනවද? හොඳින් බලන්න වර්ෂ 2000 සිට 2025 දක්වා ගමන් කිරීමේදී වගුවේ තිබිය යුතු අගයන් ටික සැලකුවම මෙන්න මේ 2025 වර්ෂයට අදාළ අගය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. 2025 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්නේ. එසේනම් අපිට ලැබුණු සාමාන්‍ය අවුරුදු ගණනින් 2025 අවුරුද්ද ඉවත් කළ යුතුයි. අපිට සාමාන්‍ය අවුරුදු 19ක් ලැබිලා තියෙනවා. එවිට ගණනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ 19න් එකක් අඩු කරාම 18යි. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 18ක් තමයි ගණනය සඳහා අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් 2025 අවුරුද්ද හැරුණාම ඉතිරි අවුරුදු සියල්ලම ගණනය සඳහා අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගණනය සඳහා අවශ්‍ය වෙන අධික අවුරුදු ගණන 7යි. සාමාන්‍ය අවුරුදු ගණන 18යි. අපිට ගණනය සඳහා අවශ්‍ය අධික අවුරුදු ගණන 7යි. අපි දන්නවා අධික අවුරුද්දක් සඳහා යෙදිය යුතු අගය 2. එසේනම් අධික අවුරුදු සඳහා වෙන මුළු අගය 7 වැඩි කිරීම 2 සමානයි 14යි. අපිට ගණනය සඳහා අවශ්‍ය වෙන සාමාන්‍ය අවුරුදු ගණන 18යි. අපි දන්නවා සාමාන්‍ය අවුරුද්දක් සඳහා යෙදිය යුතු අගය 1. එසේනම් සාමාන්‍ය අවුරුදු සඳහා වෙන මුළු අගය 18 වැඩි කිරීම 1 සමානයි 18යි. මේ අගයන් එකතු කරාම පිළිතුර 32ක් ලෙස ලැබෙනවා. මතකයිනේ දින සති බවට පරිවර්තනය කිරීමෙන් ගැටලුව විසඳීමට යන කාලය බොහෝසේ අඩු කරගන්න පුළුවන්. එසේනම් 32 සති බවට පරිවර්තනය කිරීමට 7ෙන් බෙදමු. එවිට ඔබට සති 4යි දින 4ක් ලැබේවි. දැන් අපි සෙනසුරාදා සිට සති 4යි දින 4ක් එකතු කරමු. ඔබ දන්නවා කිසියම් දිනයකට සති කොපමණ එකතු කරත් එම දිනය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා සෙනසුරාදාට සති 4ක් එකතු කරාම නැවත ලැබෙන්නේ සෙනසුරාදා. එසේනම් දැන් අපි සෙනසුරාදා සිට තවත් දින 4ක් එකතු කරමු. ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා. ඒ කියන්නේ 2025 ජනවාරි 1 කියන්නේ බදාදා. දැන් ඔබට පේනවා 2025 ජනවාරි 1 සිට 2025 ජනවාරි 2 වීමට තවත් එක් දිනයක් එකතු කළ යුතුයි. එසේනම් බදාදා සිට තවත් දින එකක් එකතු කරමු. බදාදාට දින එකක් එකතු කරාම බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ 2025 ජනවාරි 2 කියන්නේ බ්‍රහස්පතින්දා. ලේසි නේද? මේ තියෙන්නේ අද දවසේ ඔබට ලැබෙන ගැටලුව. මේ වීඩියෝ පාඩමෙන් ලබාගත් දැනුම ආශ්‍රයෙන් මේ ගැටලුව විසඳලා පිළිතුර වීඩියෝවට පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. තුනිමල් උපත ලබන්නේ 1992 මාර්තු 15 වෙනිදා. එම දිනය සතියේ කවර දිනකට යෙදී තිබේදයි සොයන්න. මේ පාඩම සම්බන්ධයෙන් හෝ මේ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් තිබෙනම් වීඩියෝවට පහලින් ඇති කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ වගේම ඔබට විශේෂණ ඉගෙන ගන්න ඕනි පාඩමක් තියෙනවා නම් එයත් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. දැනට උගන්වලා තියෙන සියලුම බුද්ධි පරීක්ෂණ පාඩම් පහත ලින්ක් එකෙන් නරඹන්න පුළුවන්. මේ ලින්ක් එක මම වීඩියෝවට පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කිරීමෙන් හෝ වීඩියෝවට පහලින් තියෙන IQ with Sara icon එක ක්ලික් කිරීමෙන් ඔබට සියලුම පාඩම් නරඹන්න පුළුවන්. මම මේ පාඩම් IQ with Sara Facebook පිටුවෙන් දාලා තියෙනවා. එසේනම් ඔබට වැදගත් වෙන තවත් පාඩමකින් යළිත් හමු වෙමු.